අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස් තල වෙත රටම හොරා කෑ හොර නඩයට සැලියුට් ගහන පොලිස් නිලධාරීන් පොලිම්බල දුක් විඳින මිනිසුන්ට බැටන් පොල්ලයි පිස්තෝලයි එල්ල කරයි අද ටෙලිවැකියෙන් මෙහෙම මිනිස්සුන්ට ගහන්න පොලිසියට අවසර නැහැ ජේෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ කියයි පොලිසියේ උත්සාහය අනියම් ගැටුමක් නිර්මාණයේද මුජිබර් ප්‍රශ්න කරයි දැන් දේශීය පුවත් මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් මේ ඉන්නේ රට බංකොලොත් කළ මිනිසුන්ද මහපරිමාණ ව්‍යාපෘතිවලින් හොරා කෑ මිනිසුන්ද මේ ඉන්නේ රටේ ආර්ථිකය කාබාසිනිය කළ රට බංකොලොත් කළ තීන්දු තීරණගත් මිනිසුන්ද මේ ඉන්නේ ඩොලර් විදේශ බැංකුවල තැම්පත් කරලා සැපට ජීවත් වෙන මිනිසුන්ද මේ ඉන්නේ BMW ලැම්බෝගිනි ලිමෝසින් අයිතිකාරයින්ද මේ ඉන්නේ උගන්ඩාවට මුද්‍රණ කඩදාසි වෙනුවට ඩොලර් පැටවූ මිනිසුන්ද මේ ඉන්නේ පැන්ඩෝරා පේපර්ස් වල සල්ලි හංගපු නඩේෂන් ලද නිරූපමලාද මේ ඉන්නේ අයිතිකරුවන් නැති හදපු කෙනෙක් නැති ඇමරිකන් ස්ටයිල් ගෙවල්වල අයිතිකාරයින්ද මේ ඉන්නේ ලෝකේ හතර වටේම සුපිරි නිවාස මිලටගත් අයද මේ ඉන්නේ උදේට දවල්ට රෑට තුන් වේලම 5-star හොටෙල් වලින් ආහාර ගන්න අයද මේ ඉන්නේ රටේ ධනයෙන් පවුල් පිටින් ලෝකේ පුරා රවුම් ගැසූ මිනිසුන්ද තිරුපති වන්දනාවේ ගියායද මේ ඉන්නේ තුන් වේලම පින් කැන්ටිමෙන් සුපිරි ආහාර කාලා දිරව ගන්න බැරුව අනුන්ගේ ඉඩම් මංකොල්ල කන්න කප්පම් පගාවගත් මිනිසුන්ද මේ ඉන්නේ පොඩි හෙම්බෙරිස්සාවටත් සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහල්ට බෙහෙත් ගන්න යන්න පුළුවන් මිනිසුන්ද මේ ඉන්නේ රටේ ධනයෙන් පිනට කාර් පර්මිට් ලැබුණ ඒවා විකුණගෙන කාලා ප්‍රකෝටිපතියන් බවට පත්තු අයද මේ ඉන්නේ පුංචි පාලම් බෝක්කු හදන එකෙන් පවා කොමිස් ගහපු මිනිසුන්ද මේ ඉන්නේ තෙල් නැව් පමාවෙන්න ඇරලා ඒකෙනුත් කොමිස් ගහන මිනිසුන්ද මේ ඉන්නේ දළදා මාලිගාව වටේ වැලි කොට්ට දාලා රේස් පැදපු අයද එහෙම නැත්නම් රටේ ධනෙන් රොකට් යවපු මිනිසුන්ද මේ ඉන්නේ මහපරිමාණ ව්‍යාපෘති හදලා ඒවට ලෝකේ වටෙන් ණය අරගෙන හදපු ව්‍යාපෘතියකුත් නැති අර නටපු නැටුමකුත් බෙරේ පළුවකුත් නැති කළ මිනිසුන්ද මේ ඉන්නේ ඩොලරේ 203ට ෆ්‍රීස් කරන්න තීන්දු ගත්ත මිනිසුන්ද මේ ඉන්නේ පොහොර සිහින දැකලා රටේ කෘෂිකර්මාන්තේ කාබාසිනිය කළ අයද මේ ඉන්නේ ව්‍යාපාරික හිතවතුන්ට රුපියල් බිලියන 600ක බදු සහන දුන් මිනිසුන්ද මේ ඉන්නේ සීනි බද්ද අඩු කරලා හිතවතුන්ට බදු සහන දුන් අයද සීනි බද්දෙන් රුපියල් බිලියන 16ක් යාළුවන්ට සහන දුන් මිනිසුන්ද මේ පෝලිම්බල ඉන්නේ මේ ඉන්නේ මහා බැංකුව කඩලා රුපියල් බිලියන 15ක් හොරා කෑ අර්ජුන් මහේන්ද්‍රලාද මේ ඉන්නේ රටට කුඩු ගේන කුඩු ව්‍යාපාරිකයින්ද මේ පාර අයිනේ මේ විදිහට දුක් විඳින්නේ කවුද මේ ඇත්තටම පාර අයිනේ ඉඳගෙන රුපියල් 10,000 පගාව ජරාව කන සමහර දූෂිත පොලිස් නිලධාරීන්ද මේ පොලිමේ ඉන්නේ මේ ඉන්නේ දේශපාලනඥයින් ළඟ දනින් වැටිලා තරු ගහගත්ත සමහර පොලිස් නිලධාරීන්ද මේ ඉන්නේ උසී කිව්වම හපාගෙන බුරන්න පනින සමහර දූෂිත පොලිස් නිලධාරීන්ද නෑ මේ පොලිම්බල ඉන්නේ මේ රටේ අන්ත දුක්ඛිත දුප්පත් අසරණ ජනතාව ඇත්තටම මේ ඉන්නේ කොවිඩ් කාලයේ සිට අද වන විට වසර දෙකකට වැඩි කාලයක් අපා දුක් විඳින දහ දුක් විඳින මේ රටේ රටවැසියනුයි මාස 6-7ක් පුරා තමන්ගේ ජීවිත පොලිම්බල විනාශ වී යන මිනිසුනුයි මේ ඉන්නේ මේ ඉන්නේ තම දරුවන්ට පාන් භාගයක් කිරි වීදුරුවක් දෙන්න හීන දකින අහිංසක මිනිසුන් මේ ඉන්නේ එදා වේල හොයාගන්න පෙට්‍රල් ලීටරයක් දෙකක් ගහගන්න දහ දුක් විඳින මිනිසුනුයි වෛද්‍යවරුන්ට පවා පැය 7-8 පොලිම්බල දහ දුක් විඳින්න වන රටක ජීවත්
ජීවත්වන රටවැසියනුයි මේ පෝලිම්බල ඉන්නේ. සමහර ඉන්ධන පෝලිම්බල දවස් දෙක තුන දහදුක් විඳින මිනිස්සු ඇල් වතුර උගුරක්වත් නැතුව කුසගින්නේ වේලෙනවා, අව්වට වැස්සට තෙමෙමින් වේලෙනවා. සමහරු වාහන තල්ලු කරමින් පැය 15-20 දුක් විඳිනවා. පැය 20-25 පෝලිමේ ඉඳලා ඉන්ධන පොම්ප ළඟට එනකොට තෙල් ඉවරයි කියලා අහන්න වුණ සහ අහන්න වෙන දුක්ඛිත ජීවිත ගත කරන මිනිසුනුයි මේ පෝලිම්බල ඉන්නේ. මේ පෝලිම්බල ඉන්නේ ලැම්බෝගිනියට ලිමෝසින් එකට තෙල් ගහ ගන්න ආපු මිනිසුන් නෙවෙයි. 90%ක්ම එදා වේල හොයාගෙන කන මිනිසුන්. සමහරුන්ගේ කන කර උගස්. ගෙවල්වල දරුවන් කුසගින්නේ. රටේ අගමැතිම කියනවා නම් වේල් දෙකකට ආහාර සීමා කරන්න වෙනවා කියලා. තව මොන කතාද? මෙහෙම එකතන පෝලිම්බල හිටගෙන ඉඳලා ජීවිත 10ක් පමණ දැන් රටට අහිමි වුණා. අද වෙනකන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලනඥයින්ට වගේ වගක් නැහැ. උන්දලා තමන්ගේ ගිනි ගන්න ගෙවල් වලට වන්දි ගන්න ක්‍රම ගැන කතා කරනවා. රටේ මිනිස්සු මහපාරේ පෝලිම්බල මැරිලා වැටෙනවා. තව ටික දවසකින් හාල් පෝලිමෙත් පාන් පෝලිමෙත් ඇන කොටා ගන්න සමාජයක් බිහිවෙන්න පුළුවන්. ගහෙන් වැටලා පෝලිම්බල ඉන්න මිනිස්සුන්ගේ වේදනාව හරියට අවබෝධ කරගන්න බැරි සමහර තුට්ටු දෙකේ පොලිස් නිලධාරිනුත් මීමින්නෝ අනිනා වගේ මිනිස්සුන්ට අනින්න ගිහින් වැඩක් නැහැ. පිස්තෝල අරගෙන ඉබාගාතේ චන්ඩිපාට් පෙන්නලා වැඩක් නැහැ. මේ අතුරු ගිරියේ ෂෙඩ් එකක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ තත්ත්වය. පොලිසියටත් තුවාලලු. මේ මාස්පොත කුරුණෑගලදී පොලිසිය හැසුරන හැටි. පොලිසියට අප දන්න හැටියට මේ හිඟේ මේ වේදනාව තාම දැනෙන්නේ නැහැ. සල්ලි තියෙන එකෙකුගෙන් හරි කුඩු මුදලාලියෙකුගෙන් හරි ජරාව කාලා දරුවන්ට කන්න දෙන්න පුළුවන් පොලිස් නිලධාරීන් ඕන තරම් ඉන්නවා. සමහර ඔවයිසිලගේ ධනය, වත්කම්, ඉඩකඩම්, වාහන ගැන හෙව්වොත් පාර්ලිමේන්තුවේ හොරුන්ට දෙවනි නැහැ. අනික මෙහෙම මිනිස්සුන්ට මහපාරේ ගහන්න පොලිසියට ඇති නීතිමය බලය මොකක්ද? තමන්ගේ ජීවිතවලට හෝ පොදු දේපළවලට හානි වෙනවා නම් තමයි අවම බලය භාවිත කරන්න පුළුවන්. එහෙම නැතුව කෑකෝ ගැසූ පමණට මිනිසුන්ට ගහන්න බෑ. දැක්කනේ රඹුක්කනේදී අවම බලය භාවිත කළ හැටි. මේ ආණ්ඩුවේ ගෝඨාභය සහ රනිල් ඇතුළු දේශපාලන අඳබාල තීන්දුව තීරණ ගන්න අය මේ ගැටුම්වලට හරි කැමති. පොලිසියයි මහජනතාවයි අතර ගැටුම් මේ උන්දලට රජ මගුල් වගේ. තෙල් පේනතෙක් මානයකවත් නැත්නම්, පෙරපරදි හිඟයක් නැතුව තෙල් බෙදන්නත් බැරි නම්, පෝලිම්බලට විසඳුමුකුත් නැත්නම්, ටික කාලයකට හරි රට ලොක්ඩවුන් කරන්න කියලා කීප වතාවක්ම අප ටෙලිවිෂන් මතක් කළා. චූන් පාන් කාරීන්ටයි දොස්තරලටයි වගේ අත්‍යවශ්‍ය ටික දෙනාට තෙල් දෙන්න, නැති බැරි මිනිසුන්ට පාන් හරි කමක් නැහැ සහනාධාරයක් ලෙස දෙන්න. මහපාරේ මිනිස්සුයි මේ සමහර මොලේ කඳුලක් නැති පොලිස් නිලධාරියනුයි අතර මිනිමරා ගන්න දෙන්න එපා. රටට විදුලිය කැපුවත් ජෙනිවලින් AC දාගෙන සැපට ගෙවල් ඇතුළට වෙලා ඉන්න මේ දූෂිත හොර දේශපාලන නඩයට යලි මතක් කරන්නේ පොලිසියයි සාමාන්‍ය මිනිසුනුයි මරා ගන්නකන් උඩ බලාගෙන බකන් නිලාගෙන ප්‍රකාශ නිකුත් කර කර ඉන්න එපා. අගමැති රනිල්ව පේන්නේ යුක්‍රේනයේ සෙලෙන්ස්කි වගේ. යුක්‍රේන ජනාධිපති හැමදාම හවසට මොනවා හෝ ප්‍රකාශයක් කරනවා. ඔබත් හවසට හවසට ප්‍රකාශ නිකුත් කර කර ඉන්න එපා. වෙලේ හිටවපු පඹයින් ගාන්ටයි මේ වෙනකොට රනිල් සහ ගෝඨාභයව පේන්නේ. අඩුම ගානේ මේ පෝලිම්බල ඉන්න මිනිස්සු පිළිබඳව මීට වඩා බුද්ධිමත්ව හිතන්න යම් කිසි ක්‍රමයක් හදන්න. දන්නේ නැත්තම් දන්න කවුරු හරි ගෙන්නලා ක්‍රමයක් හදන්න. පොලිසිය හයිරන් පාට් වලින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. මේ රටේ කුසගින්න පෝලිම් දුක වේදනාවලට අමතරව මේ දේශපාලන නඩේ ඉල්ලන්නේ බොන්න හදන්නේ ජනතාවගේ රුධිරයේද? හිතාදර මිනිසුනේ, මොලේ කඳුලක් හෝ ඇති, මානුෂකම යාන්තම් හෝ ඇති පොලිස් නිලධාරීන් ඉන්නවා නම් මේ ඉල්ලීම ඔබ දෙපාර්ශ්වයටමයි. මෙහෙම ගිහින් තුවක්කු පත්තු කර තැනට එන්න එපා. මේ කුසගින්න බඩගින්න ඉවසන්න බැරිව එදා වේල කන්න නැතුව ඉන්න ඔබේම සහෝදරින්
වලින් මේ පෝලිම්බල ඉන්නේ. ඔබ මේ පහර දෙන්නේ වාහන වලින් යට කරන්න හදන්නේ රටක් වෙනුවෙන් ජාතියක් බේරගන්න එහෙම නෙවෙයි. දූෂිත හොර දේශපාලන නඩයක බලය රැකගන්නයි. රට මේසා විශාල අගාධයකට ඇද දැමු දූෂිත දේශපාලන නඩයක් රැකගන්නයි ඔබ මේ උත්සාහ කරන්නේ. රටම එකතු වෙලා එළවන්න ඕනේ හොර දූෂිත දේශපාලන නඩය රකින්න හදන්න එපා. ඔබේ බැටන් පොල්ල තුවක්කුව එල්ලවිය යුත්තේ රටේ හොරා කෑ හොරුන්ට එරෙහිවයි, රට බංකොලොත් කළ හොරුන්ට එරෙහිවයි, ඔබේ දරුවගේ හෙට දවස බංකොලොත් කළ හොරුන්ට එරෙහිවයි, මේ රටට කුඩු ගේන මත් කුඩුකාරීන්ට එරෙහිවයි. ලක්මාතාව ඉන්දියන් සාගරයේ දුප්පත්ම හිඟනම රට බවට පත් කළ දූෂිත දේශපාලනඥින්ට එරෙහිවයි. මේ හොර දූෂිත නින්දිත දේශපාලන නඩයට එරෙහිව අත්වැල් බැඳගත යුතුමයි. අපි ගහමරාගෙන වැඩක් නැති බව පොලිස් යුනිෆෝම් අයිතිකරුවන්ටත් සාමාන්‍ය පෝලිම්බල සිටින ඔබටත් තේරුම් යා යුතුමයි. අපව මෙහෙම මෙතනට පත් කළ හොරුන් දූෂිතයන් එළවන සටන ආරම්භ කරන්න. මහමග මරාගන්න, ගිනි තියන්න, ගහගන්න තැනට යන්න එපා. අද ටෙලිවැකියෙන් මතක් කරන්නේ මේකයි. පිස්තෝල තුවක්කු අරගෙන මිනිස්සුන්ට ගහන්න යන්නයි, පොලිස් වාහන වලින් යට කරන්නයි හදන පොලිස්කාරින්ට සේම ජීවිතය පරදුවට තියලා ගඟට පනින නිලධාරිනුත් ඉන්න රටක් මේක. හසලකදී දියේ ගිලින්න ගිය කාන්තාවක් ඊයේ බේරගත්තා. ගමේ තරුණයෙකුට අමතරව මේ පොලිස් නිලධාරියාද ගඟට පැන්නා. පේනවද? එළියට පේන්නේ යුනිෆෝම් එක විතරයි. ඇතුලේ මේස් බැනියම ඉරිලා. මේ තමයි මේ සමාජයේ අත්විඳින දුප්පත්කම. සමහර මැති ඇමතිලා යටට අඳින්නේ ලෝකයේ තියෙන සනීපම ගණන්ම මේස් බැනියන්. මිනිස්සුන්ට ගහන සමහර පොලිස් නිලධාරීන් අතර ඔබ ඇත්තටම ගෞරවනීය මිනිසෙක්. ඔබ වැනි පොලිස් නිලධාරීන් තව තව බිහි වෙන්න ඕනේ. උසි කිව්වහම බුරා ගෙන පනිනවා වෙනුවටත් හපා කන්නම පනින සමහර පොලිස් උන්දලා වෙනුවට ඔබ වැනි මිනිස්සුන්ට ආදරය කරන සමාජයක් බිහි වේවා කියන එක අද ටෙලිවැකේ ප්‍රාර්ථනයයි. පොලිසිය ජනතාවට පහර දීම සහ අවමන් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. පොලිස් නිලධාරියෙකුට හැකියාවක් නැහැ කිසිම පුද්ගලයෙකුට පහර දෙන්නට සාමකාමී විරෝධතාවයක නිරත වෙලා සිටිනවා. විශේෂයෙන්ම ඔවුන්ව බිය ගැන්වීමට හෝ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකියාවකුත් නැහැ. එහෙම කරනවා නම් පොලිසිය ඒක පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තියෙන 13 වෙනි ව්‍යවස්ථාව පැහැදිලිව උල්ලංඝනය කිරීම. ඒ සිද්ධිය දිහා විශ්ලේෂණය කිරීමේදී අපි දකිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාවේ තියෙන අයිතිවාසිකමුත් උල්ලංඝනය වෙන බවක්. විශේෂයෙන්ම සෑම පුද්ගලයෙකුටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව තියෙනවා වද හිංසාවලට හෝ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොවී සිටීමේ අයිතිවාසිකම්. මේ අවස්ථාවේදී අප පොලිස් නිලධාරීන්ගෙන් ඒ වගේම නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ නිලබලය පාවිච්චි කරලා කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් රටේ නීතියෙන් ඔවුන්ට හිමි අයිතිවාසිකම් සැලකිල්ලට භාජනය කරගෙන ඒ වගේ මේ ජනතාව ඒ අවස්ථාවේදී ඉන්න තත්ත්වය කුමක්ද කියලා තේරුම් බේරුම් අරගෙන කටයුතු කිරීම වඩා හොඳයි කියලා. පොලිසිය මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ ජනතාව සමග අනියම් ආකාරයකින් ගැටුමක් නිර්මාණය කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් පවසනවා. පසුගිය මැයි නවනදා සිදු වූ කලාකාරී සිදුවීම හා සමාන තත්ත්වයක් ඇති කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වනවාදැයි සැකයක් පවතින බවයි ඔහු පවසන්නේ. මේ තිබෙන ආර්ථික සමාජීය අර්බුදය වලට විසඳුම් නොමැතිවීම නිසා විසඳුම් ලබා දෙන්න බැරි නිසා ඒකට විරුද්ධව වීදි වලට එන ජනතාව මර්ධනය කරන්න අද ආණ්ඩුව විශේෂයෙන්ම මේ පොලිසිය අරහා යම් කිසි ආකාරයේ වැඩපිළිවළක් දියත් කරනවායි කියලා අපිට පේනවා. මොකද පසුගිය දවස් කීපය තුළම මේ පෙට්‍රල් ෂෙඩ් ආශ්‍රිතව ඇතිවෙච්ච උද්ඝෝෂණ වල ඒවට නායකත්වයේ දීපු එතන කෑගහපු උදවිය එතන සටන් කරපු උදවිය පොලිසිය අත්අඩංගුවට අරගෙන ඔවුන්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තියෙනවායි කියලා අපි කියන්න ඕනේ. එහෙමනම් මේ පොලිසිය උත්සාහ කරන්නේ අනියම් ආකාරයේ ජනතාවත් එක්ක ගැටුමක් නිර්මාණය කරන්න. මෙවැනි ගැටුම් නිර්මාණය කරගෙන නැවත වතාවක් මේ රටේ අර මැයි 9 වෙනිදා වගේ තත්ත්වයක් මේ රටේ උදා කරන්න මේ සැලසුම් සකස් කරනවාද කියන ගැටලුවත් අද වෙනකොට අපිට මතුවෙලා තිබෙනවා. මහා පරිමාණ මෝල් හිමියන් අතර ප්‍රධානතම පුද්ගලයා වන ඩඩ්ලි සිරිසේන විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වත්මන් හොර දේශපාලඥයින්ට ප්‍රසිද්ධියේම දැඩි ලෙස චෝදනා කළා.
එමෙන්ම සහල් පාලනමිලට යටත්ව සහල් පාරිභෝගිකින්ට ලබා දීමටත් ඩඩ්ලි සිරිසේන තීරණය කර තිබෙනවා. තව මාස 3ක කාලයක් සඳහා පමණක් වී සංචිත ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. රට තුළ මේ වන විට සහල් පිළිබඳ බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. අප නිරන්තරයෙන් මතක් කරපු කාරණයක් තමයි මහ පරිමාණ මෝල් තුළ සංගවගෙන තියෙන සහල් ටික එළියට දාන්න කියන එක. ටෙලිවැකියනුත් අපි ඒ බව මතක් කළා. රටේ මහ පරිමාණ මෝල් හිමියන් අතර ප්‍රධානතම පුද්ගලයා ඩඩ්ලි සිරිසේන. ඔහු මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන රනිල් වික්‍රමසිංහ ඇතුළු වත්මන් හොර දේශපාලකනීන්ට ප්‍රසිද්ධියේම ඍජුවම චෝදනා එල්ල කළා. සියලු මාෆියාවන් නිර්මාණ කරන්නේ දේශපාලකනින් බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. කෙසේ වෙතත් සහල් පාලන මිලට ලබා දීමට තමන් සූදානම් බවද ඩඩ්ලි සිරිසේන මෙහිදී ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් තව මාස 3කට පමණක් වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ. අපිට මාපියාව කිව්වට මේ මාපියාව ඇති කරන්න මේ රටේ මේ தත්ත්වය ඇති කරේ මේ රටේ දේශපාලඥයෝ. ඔවුන්ගේ තියෙන නොහැකියාව, නොදන්නකම, නොතේරුම්කම ගණිතය දන්නතික මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ රට මේ தත්ත්වයට පත් කළා. අපිට මාපියාව කියන ලේබල් එකක් ගන්න දෙන්නේ. අපි නෙවෙයි මාපියාව. මේ රට පාලනය කරපු දේශපාලඥයෝ කරපුසා කරන එකට සියල්ලම්ම ඇතුළත්. මට කියන කිසි කෙනෙක් විශේෂයක් නැහැ. සියලුම දේශපාලක මට ඇඟිල්ල දික් කරන්න බෑ. මම මේ රට වෙනුවෙන් ප්‍රායෝගිකව කරපු මිනිහෙක්. මේ රටේ මිනිස්සුන්ගේ දහදිය මාන්තයෙන් හරි හම්බ කරපු දේ මේ රට ඇතුලේ ආයෝජනය කරපු කෙනෙක් මම. මට හෙටමලක් මම සතුටුයි. මම රට වෙනුවෙන් යමක් කරපු මිනිහෙක්. වෙන කාටවත් එහෙම කියන්න මම දන්නේ නැහැ මේ රටේ පුළුවන්කමක් තියනවාද කියලා. වේල් තුන කණ්ඩ ප්‍රමාණය අඩු කරන්ඩ මේ තියෙන හාල් ටික මාස 3කට ප්‍රමාණවත් වී ප්‍රමාණයක් මේ රට තුල තියෙනවා. සියලුම හාල් රජයේ පාර්ලිමේන්තුවට යටත් විය යුතුමයි. ඒකට යටත්ව සහල් විකිණීම සඳහා මේ රටේ සියලුම සහල් නිෂ්පාදකයන් තමුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කළ යුතුමයි. රජයේ පාර්ලිමේන්තුවට යටත් විකිණීම සඳහා ඒක කරන්නම ඕන. සහල් මිල පාලනය පිළිබඳව පූර්ණ වගකීම පාලනය කිරීම සඳහා ජනතාවට බාර දෙනවා. ජනතාව ඕනෑම කඩයකින් අද සිට ඉල්ලන්න පාලන මිලට වැඩියෙන් ඉල්ලුවොත් තමුන් ඒ පිළිබඳව රාජකාරිමය තීන්දුව ගන්න. අද මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වේ මේ ඇති වෙන ස්වභාවය අපි දැක්කේ 2014 2012 13 ඉඳලා. ඒක නිසා ජීවිත පරිත්‍යාගයෙන්, දේපොළ පරිත්‍යාගයෙන්, මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් මේ රටේ දූෂිතයෝ ඉවත් කිරීමේ ජීවිත අභියෝගයක් අපි බාරගත්ත මිනිස්සු. අරගලේ දැන්නවේ පටන් ගත්තේ අපි අරගලේ ප්‍රායෝගිකව මේ රටේ ක්‍රියාත්මක කරා 2015 ජනවාරි 8 වෙනිදා මාස 3ක් යන්න ඉස්සෙල්ලා අරගලේ වගකීම දුන්නේ රනිල් වික්‍රමසිංහට. මන්න අගපති කියලා කියන්නෙත් නැහැ. මාස 3ක් පාවා දුන්න හොරු රැක්කා මහ බැංකුව කැඩුවා. දැන් එයාල තමයි මේ අපිට නීති දාන්න ආපහු මොකද්ද පාලනය වෙනස් වෙලා තියෙන්නේ. ආයි හොරුන් එකතු වෙලා තියෙන්නේ. ඒ තීන්දුව වලට යටත්ව අපිට වැඩ කරන්නද අපි දැන් අවුරුදු 74ක් තිස්සේ මේ ගැලියනේ කරේ. අපිට වෙනසක් ඕනේ. මේ දේපොළ වස්තු අරගෙන මම මොකද මේ සාක්කුවේ දාගින්නද? යනකොට අරන් යන්නද? මම මැරෙන්නද? මේ මුන් කියනවට යටත්වද අපි වැඩ කරන්නේ? ඒක නිසා තමයි ජනතාවට බලය දුන්නේ හාල් මිල පාලනය කරන්න. ආණ්ඩුවත් එක්ක අපිට වැඩ නැහැ. ඔය 225ම මේ රටේ ආර්ථිකයට වක් කියන්න ඕනේ. අද අපි මේ කණ්ඩ නැති තැනට, බේත් නැති තැනට, තෙල් නැති තැනට, ගෑස් ටික නැති තැනට, ආහාර ටික නැති තැනට ඔය සියලුම දේශපාලන පක්ෂවල උන් වක් කියන්න ඕනේ. තනි පුද්ගලයෙකු වටා ඒකරාශී වී ඇති බලය වහා ඉවත් කළ යුතු බව මහජන සභාව අවධාරණය කරනවා. ඒ සඳහා 21 වහාම සම්මත කරන්නයි පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් සහ හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු පිරිසක් ඉල්ලා සිටිනවා. මේ රටේ දේශපාලන ස්ථාවරේ නැති වෙලා කියන්නේ ඇයි? ජනාධිපතිවරයා වඩා ඒකාධිපති ස්වරූපයේ බලතල ගොනු වී තිබීම ඒ නිසා කිසිදු ආකාරයක ස්ථාවර පාලනයක් බිහිවෙන්නේ නැහැ. ඒකාධිපති පාලන ක්ෂික කුජලයෙකු යටතේ බල මෙහෙවරකම් කරන ඇමතිවරු ටිකක් විතරයි පත් වෙලා ඉන්නේ. ඒ නිසා කළ යුතු ප්‍රධානතම දේ තමයි ඉක්මනින්ම දේශපාලන ස්ථාවරය හදා ගැනීම. ඒ සඳහා ගත යුතු පියවර නම් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහාම සම්මත කිරීමයි. සමහරව අහනවා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කන්නද? ඇත්ත උත්තරේ නම් ඔව් කන්න තමයි.
ජීවිතේ ගොඩනගා ගන්න, ජීවිතේ ගැටගසා ගන්න මේ ආහාර හිගයට දැන් අපි ප්‍රමාණිකව මුහුණ දෙමින් යනවා. ඒකට ප්‍රධානම හේතුව මේ ඉන්ධන ප්‍රශ්නේ මේවා විසඳගෙන අපේ කෑම ටිකත් සමාජයේ මේ කියන දූෂිත වැඩ පිළිවෙලක් තවත් ගන්න තියෙන එකම ක්‍රමය තමයි ස්ථාවර ආණ්ඩුවක් පේනවන එක. ස්ථාවර ආණ්ඩුවක් හේතු වීමට ගත යුතු පළවෙනි පියවර තමයි විශේෂ නිවාසා සම්බෝධනය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාත් වහාම ඉවත් විය යුතුයි. ප්‍රසන්න රණතුංග කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. ඉතින් කප්පම් ගැනීම පිළිබඳ නඩුවකින් වැරදිකරුවෙක් වෙලා තිබෙන ඔහුට කැබිනට් අමාත්‍ය දුරයක් ලබා දීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සංවිධායක දුරය පවර්ලා තියෙනවා. මේ වගේ මිනිසියෙකුට මේ කිසිදු තනතුරක් නොදී යුතු වහාම ඒ සියලු තනතුරු වලින් ප්‍රසන්න රණතුංග ඉවත් කළ යුතුයි. පාර්ලිමේන්තුවට ඒ බලය පැවැරණ ආකාරයට කටයුතු කර ඉතා ඉක්මනින් ජනාධිපති දුරේ ඔබතුමා ඉවත්ව යා යුතුයි. අපේ දරුවන්ට තව කොච්චර කල් අසමත් වෙන්නට වෙයිද, අධ්‍යාපනය නැති වෙයිද, කෑම නැති වෙයිද, එසක් කරුණා කරලා වද නොදී ජනතාවට තවත් දුක් නොදී ඉවත් වෙලා මේ ව්‍යවස්ථාදායකයට බලය පවරලා සැබෑ සර්වපාක්ෂික රජයකට ඉදිරිපත් වෙන්න කියලා කැමති වෙන්න කියලා අපි ඔබතුමාට බල කර සිටිනවා. මේ සෑම විනාශයකට මුල එක පුද්ගලයෙක් වටා තනි බලයේ තිබේ. මේක අපි තේරුම් ගත යුතුයි. මේ ව්‍යවස්ථාවෙන් තමයි අද රට විනාශ වුණේ. ලබන සමුදාට අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා 21 වෙනි සංශෝධනය සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලය මතින් අනුමත කරලා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් ඊළඟ පාර්ලිමේන්තු සභාවේදී මේ පනත ඉදිරිපත් කළා. එහෙම කළොත් අඩු ගන්න යම් කිසි විදිහක හරි අපිට ලෝක ප්‍රජාවගේ ගෞරවය දිනා ගන්න පුළුවන්, ලෝකෙ ආදාර ගන්න පුළුවන්. උදෑසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.